දිනපතා බාණ්ඩමිල ඉහළ යාමත් සමගම ගෙදර වියදමත් ඉහළ යාම ස්වභාවිකවම සිදුවන්නේ. එයින් සිදුවන්නේ අපට යම් මුදලක් ඉතිරි කිරීම අසීරු වීමයි. රජයකට බැන වැදීමට හැරෙනට වියදම් ඉහළ යෑමේදී අපට කළ හැකි දෙයක් නොවේ යයි අපි සිතන්නෙමු. වියදම් ඉහළ යද්දී ඔබ මෙම සරල ක්‍රම අනුගමනය කළොත් වියදමට යම් සහනයක් ලැබිය හැකි මුදල් ඉදිරියක් කිරීමට හැකි වෙනවා. පළවෙනි එක තමයි උපයන මුදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සුදුසුම දේ වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා ඒට අනුව සියලු දේ කිරීමයි. ඊළඟක තමයි තේරුම් නැතිදී මිලදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිලදී ගැනීමට අවශ්‍ය විටදී කීපවරක්ම සිතා බලන්න. දකින දකින දේ මිලදී ගැනීමේ පුරුද්දක් වෙයි නම් මිලදී ගැනීම ලයිස්ට් එකට අනුව කටයුතු කරන්න. සේල්ලයි සඳහන් ස්ථානයට යෑමෙන් වළකින්න. මිල අධික දේ වෙනුවට ඒට සමාන වූ විකල්ප බාණ්ඩ මිලදීගෙන එහි ගුණාත්මක බව හා මුදල් ඉදිරි අධ්‍යනය කරන්න. ඊට පස්සේ පිටතින් ආහාර ගැනීම හැකි තරමින් අඩු කර පවුලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න. කඩ පිලට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රස කැවිලි සඳහා මුදල් වැය වේ. ගෘහණියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ ගන්න. එවිට අනවශ්‍ය විදම් මගහැරේ. සාප්පු සවාරි යෑම සීමා කරන්න. සෑම විටම අනවශ්‍ය ලෙස මුදල් වැය වන්නේ නිවසින් පිටතට ගිය විටදීය. සෑම විටම රැකියාවක් තෝරා ගනිද්දී වැටුප වැඩිම ස්ථානයේ තෝරගන්න. ක්‍රෙඩිට් කාඩ් භාවිතය හැකි තරම් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකි තරමින් ක්‍රෙඩිට් කාඩ් වල මුදල් ගෙවා නිම කරන්න. නොමැතිනම් ඔබට අනවශ්‍ය ලෙසින් පොලිය ගෙවීමට සිදු වේ. ඊළඟට සෑම විටම මුදල් වියදම් කිරීමට පෙර සැලසුමක් සකස් කරගන්න. ඒ තුලින් යම් ප්‍රමාණයක් ඉතිරි කර හැකි මාර්ග අධ්‍යයනය කරන්න. අවම වශයෙන් මාසයකට රුපියල් 1000ක්වත් ඉතිරි කිරීමට සැලසුමක් යොදන්න. ඒ සඳහා උපයෝගී කරගත හැකි මාර්ගය වන්නේ නිතර භාවිතා නොකරන ගිණුමක යම් මුදලක් තැන්පත් කිරීමය. මේ සඳහා ඔබ මලක් දුරින් පිහිටි බැංකුවක අලුත් ගිණුමක් අරඹා එයින් නිකුත් කරන ක්‍රෙඩිට් කාඩ් මිලදී නොගන්න. එවිට පහසුවෙන් මුදල් ගැනීමට නොහැකි වීමෙන් මුදල් ඉතිරි වේ. තවද නිශ්චිත දිනයකදී වැටුපෙන් 5%ක් ඉතිරි කිරීමට උත්සාහ දරන්න. එම මුදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යුතු වීමෙන් එය අනිවාර්යයෙන්ම සිදු වේ. වැඩිපුර මුදල් ළඟ තබා නොගන්න. අවශ්‍ය මුදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න. මුදල් යලි ලැබීමට හැකි ආයෝජනයකට මුදල් යොදවන්න. ඒ සුළු ව්‍යාපාරයක් හෝ ස්වන් රැකියාවක් වුවද කම නැත. මිතුරන් හා නෑදීන් සමග තරඟ කිරීමට නෑන්න. මිතුරන් හා නෑයන් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න. මුදල් ඇතිවිටදී මුදල් කළ හැකි යම් යම් සහතිකපත් මිලදී ගන්න. එවිට පොලියත් සමගම ඒ නිශ්චිත කාලයකින් පසුව මුදල් කළ හැකි වේ. ජංගම දුරකථන බිල හැකි තරම් අවම කරන්න. සෑම විටම කාර්යබහුල නොවන වේලාවන් වලදී පමණ නිවසේ දුරකථනය භාවිත කරන්න. ඊළඟට තමගේ මෝටරින් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනුවට ඔන් බස් රථ හා දුම්රියෙන් යෑම පුරුදු කර වාර ප්‍රවේශ පත්‍ර ලබා දෙන්න. එවිට විශාල මුදල් ඉතිරියකි. පොත්පත් සංග්‍රහ මිලදී ගැනීම සීමා කරන්න. සෑම විටම නිවසේ අය එයින් ප්‍රයෝජනයක් ලබන්නේද විමසා බැලීම වටේ. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස්වලට පුරුද්දක් ලෙසින් ඉරිදා ඉංග්‍රීසි පොත්පත් මිලදී ගත්තද ඒ කිසිවෙක් නොකියවයි. යම් යම් මිලදී ගැනීම් වලින් ඔබට ලැබෙන මාරුකාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මාසයකට වරක් එම මුදල තවත් මුදලක් එක්කර ඒ බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්‍රාමීය බැංකුවක් වඩාත් සුදුසුයි. ඊළඟට කඩපිලට යද්දී බෑග් එකක් ගෙන යන්න. එවිට අලුතින් බෑග් මිලදී ගැනීමට සිදු නොවේ. ගෘහණියක් ලෙසින් ඔබ පාවිච්චිට මෝටර රථයක් මිලදී ගන්නේ නම් ඒ සඳහා ඉන්ධන අඩුවෙන් වැය වෙන වාහනයක් තෝරා ගන්න. වැයගෙන් රිය පැදවීම අනවශ්‍ය ලෙසින් තිරිඟ තද කිරීම හා අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින්න. සැලකිය යුතු මුදලක් එන්න ඉතිරිවේ. මෝටරියෙන් යම් ගමනක් යාමට පෙර ඒ සැලසුම් කරන්න. ගමන් කළ යුතු මාර්ගය එම ගමනේදී ඉටු කළ හැකිදී ඒ සඳහා ගතවන කාලය කල්තියා සැලසුම් කිරීමේ සියලු කටයුතු මගහැරීමකින් තොරව ඉටු කරගත හැකිවේ. එමගින් ඉන්ධන සහ වැය වෙන මුදල් ඉතිරි කර ගැනීමට හැකිවේ. මිල අධික භාණ්ඩයක් මිලදී ගැනීමට පෙර ඒ පිළිබඳව දන්නා එකින් විමසා බලන්න. එවිට ඉදා කදිම වර්ගයක් අඩු මුදලකට ගත හැකිවේ. ඊළඟක සුබ පැතුම්පත් මිලදී නොගෙන ඒවා නිවසේදීම සකස් කරගන්න. දරුවන්ගේ ඇඳුම් සාරිය ආදියද එසේ සකස් කර ගැනීමෙන් මුදල් ඉතිරිය සේම වැඩි අලංකාරයක්ද ලැබීමට හැකිවේ. විදුලි පරිභෝජනය සීමා කිරීම නිවසකට බොහෝ මුදල් ඉතිරි කරන දෙයකි. නිවසේ විදුලි පහන් නිවා දැමීමෙන් එකවර ඇඳුම් මැදීමෙන් දිනකට එක්වරක් පමණක් ජලයේ ටැංකිය පිරවීමෙන් හොට් ප්ලේට් භාවිත නොකිරීමෙන් ඔබට විදුලි බිල බෙහෙවින් අවම කරගත හැකිය. නිවස සැමට එකවර තේ පිළියල කරන්න. නිතරම ඉවසීමෙන් කටයුතු කරන්න. මුදල් වැය කිරීමට පෙර එය අත්දැකීම කරන්න. ආහාර ද්‍රව්‍ය මුදල් හැකි තරමින් අවම කිරීමට උත්සාහ ගන්න.